වර්ජනය සම්බන්ධයෙන් නම් ඒක සම්පූර්ණ වග කියන්න ඕනේ රජේ. රජේ ඇත්ත කියන්නේ නැතුව ඒ අරගොල්ලෝ වද රැවට්ටුවා, මහජනතාව වද රැවට්ටුවා. ඉතින් මහජන සේවයක් කරනවා නම් රජේ දැනගන්න ඕනේ ඒගොල්ලන්ට අවශ්‍ය මේ කටයුතු කරලා දෙන්න. නමුත් අරගොල්ලෝ එකපාරටම මේ කරේ නැහැ. මම දැන් සති දෙක තුන ඉඳලා ඒගොල්ලෝ ලෑස්ති වුණා මෙහෙම වර්ජනයක් කරන මේ කියලා. එතකොට රජේ දන්න හොඳාකාර මෙහෙම දෙයක් ඇති වෙයි කියලා. නමුත් ඒ රජේ වගකීම ඉටු කරේ නැහැ. ඉතින් මහජනගේ පැත්තෙන් අපි සෑහෙන්න මේ පීඩාවටපත් වෙලා තියෙන්නේ. කූචෙන් නැතුව මෙච්චර සෙනගින්න ස්ටේෂන් එකේ ඒකෙන් භාගයක් විතර දැන් ආපෝ හැරලා ගියා බස්වල යන්න. ඉතින් ඒක තමයි තත්ත්වේ රටේ. ආරක්ෂාව නම් අන්තිමයි. ආරක්ෂාව කියන්නේ මේ ආරක්ෂාව කියලා කියන්නේ මිනිස්සු කොහොම හරි තමන්ගේ ගමන යන්නනේ බලන්නේ. ඒ අතරතුරදී ඉතින් දැන් දෙන්නෙක් විතර නැතුණා මේ කූචි යන බගින්. දැන් ඒ වලටත් රජය තමයි වග කියන්න ඕනේ. අපි මේ වෙන කාටවත් ඒක වගකීම දීලා අපි අත දිහදා ගන්න බෑ. මේ රටේ තත්ත්වය දැන් ඒක තමයි. දැන් මේක විතරක් නෙමෙයි, දැන් දුම්රිය සේවය විතරක් නෙමෙයි, අනිත් හැමදේම එහෙමයි. දැන් මහජනතාව අපහසුතාවයට පත් කරන විදිහට තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් මහජනතාවට කියන්න දෑ ඉතින් රටට අපසරණයි කියලා තමයි කියන්න ඕනේ. වෙයංගෙම පිහිටයි ඉතින් මේම වෙනකොට ඉතින් මීට ඉස්සර ඉදිරියට මොන දේවල් සිද්ධ වෙයිද දන්නේ නැහැ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් මිනිසුන්ගේ ආරක්ෂාව ඉතින් පොඩ්ඩක්වත් නැහැ නේ මෙහෙම බැලුවම නේද? මේ මොකද කරන්නේ ඉතින් මේ රටේ ප්‍රශ්න ඉතින් අනේ මන් දන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. චකතම මම්මල පිටියට ආයෙ හැරිලා යනවා ඉතින් බස් එකේ යනවා. ඔව් කරන්න දෙයක් නැහැ ඉතින් මොකද කරන්නේ? මම නම් ගෙදර මිනිස්සු ගොඩෙන් දැන්නේ. ගර්ජන ගැන මොනවද කියන්නේ? ඉතින් මිනිස්සු අපහසුතාවට පත් වෙන තමයි ඒක කියන්නේ තියෙන්නේ. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සෙනග වැඩි හින්දා තෙරපිලා ගමන් කරන්නේ ඒ මිනිස්සු එදිනෙදා රාජකාරී සඳහා තමයි උදේ හවස යන්නේ. මේ ආණ්ඩුවක් විදියට ඒ මිනිස් කතා මේ මොකක්ද වෘත්ති සමිතිය ගැන සාකච්ඡා කරලා මොකක් හරි කෙන්නම් විසඳුමක් දෙන්න ඕන මිනිස්සු වෙනුවේ අනිවාර්යෙන්. ඔව් ළමයෙක් වැටෙනවා කියන්නේ ඒ ළමයාගේ අවශ්‍යතාව මත ඒ ළමයා රාජකාරිය හෝ තමන්ගේ පාඨමාලා හෝ කැම්පස් එකට හෝ යන්න තමයි උත්සාහ ගන්න. හැම මිනිහම උත්සාහ ගන්න උදේට හරියට වෙලාවට රාජකාරිය යන්න. ඒ අපහසුතාවයේ උඩ මිනිස්සු සෑහෙන පීඩනයටපත් වෙනවා මේ කරන සෙල්ලමත් එක්ක. මේක මිනිස්සුන්ට දැන් තියෙන ආර්ථික අපහසුතාවයත් එක්ක සීසන් ගත්ත කට්ටිය ඉන්නවා. එහෙනම් බස්වල යන්න බැරි කට්ටිය ඉන්නවා. ඒ නිසා ෂණිකව විසඳුමක් ලබා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ.